අද මම කියා දෙන්නට හදන ඇප්ලිකේෂන් එක භාවිත කරලා ඔබටත් මියුසික් වල ඩිස්ක්‍රිප්ෂන් මාරු කිරීමට එහෙම නැත්නම් මියුසික් වල ඔබගේ නම දාලා ඩිස්ක්‍රිප්ෂන් වෙනස් කරන්නට පුළුවන්. මොකක්ද මේ ඇප්ලිකේෂන් එක? Start Music Track කියන ඇප්ලිකේෂන් එක Play Store හරහා ඩවුන්ලෝඩ් කරලා ඔබටත් පුළුවන් මියුසික් වල ඩිස්ක්‍රිප්ෂන් මාරු කරන්නට. අපේ මියුසික් එකක් හදලා ඒ මියුසික් එකේ ඩිස්ක්‍රිප්ෂන් මාරු කරන්න ලේසියෙන් මේ ඇප්ලිකේෂන් එක භාවිත කරලා පුළුවන්. ඉතින් Start Music ඇප්ලිකේෂන් එක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක් නම් ඒ වගේමයි යම් වෙබ්සයිට් එකකට මියුසික් එකක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන සිටින පුද්ගලෙක් නම් ඒ මියුසික් එකේ ඩිස්ක්‍රිප්ෂන් ලේසියෙන් මාරු කරන්නට මේ ඇප්ලිකේෂන් එක හරහා පුළුවන්. ඉතින් ගොඩාක් වැදගත් වෙන ඇප්ලිකේෂන් එකක් මේ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිත. ඉතින් අපි යමු වීඩියෝ එකට. ප්ලේස්ටෝරිය හරහා මෙම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නට ඕන. ඉතින් වැදගත් ඇප්ලිකේෂන් එකක් අද අපි ගෙනලා තියෙන්නේ. මුලින්ම අපි ප්ලේස්ටෝරියට යමු. මෙන්න මේව ප්ලේස්ටෝරියට ගිහිල්ලා සර්චින් බාර් එකේ ඉස්ටා මියුසික් ටැක් එඩිටර් කියලා සර්ච් කරනවා. හොඳ රේට් එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් බව ප්ලේ ස්ටෝරිය හරහා ඔබට බලා ගන්නට පුළුවන්. මොකද කිව්වොත් 150ක් වැනි ඉතා විශාල පිරිසක් මේ ඇප්ලිකේෂන් එක දැනට පාවිච්චි කරනවා. ඉතින් මෙහි රේට් එකේම සක්සස්ෆුල් රේට් එකක් තියෙන ආකාරය ඔබට බලා ගන්නට පුළුවන්. ඉතින් හොඳ ඇප්ලිකේෂන් එකක් තමයි අද අපි කියන්න තියෙන්නේ. ඔබගේ ෆෝන් එකට මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්නට ඕන. හරි, ඩවුන්ලෝඩ් කරගත් ඇප්ලිකේෂන් එක අපි ඕපන් කරගන්න ඕන. බලා ගන්නට පුළුවන් සෝන්ස් එක මුලින්ම ඔබලාට බලා ගන්නට පුළුවන්. ඊට පස්සේ ෆෝල්ඩර් වලට ගිහිල්ලා අපිට මියුසික් එක ඇඩ් කරගන්න ඕන නම් ෆෝල්ඩර් වලින් මියුසික් එක ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්බම් වලට ගිහිල්ලා මියුසික් ඇල්බම් වලට ගිහිල්ලා වෙලා අපිට මියුසික් එක ඇඩ් කරගන්න ඕන නම් මියුසික් එක ඇඩ් කරගන්න පුළුවන් ඇල්බම් වලට ගිහිල්ලා. ආටිකල් වලට ගිහිල්ලා මියුසික් එක ඇඩ් කරගන්න ඕන නම් ආටිකල් වලට ගිහිල්ලා මියුසික් එක ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සර්ච් කරලා මියුසික් එක ඇඩ් කරගන්න ඕන නම් සර්ච් කරලා මියුසික් එක ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම මියුසික් එක ඇඩ් කරගෙන තමයි අපි ඒ මියුසික් එකේ ඩිස්ක්‍රිප්ෂන් මාරු කරන්නට ඕනේ. අපි මුලින්ම සෝන් එකට ගිහිල්ලා මියුසික් එකක් ඇඩ් කරගන්න. මෙන්න මෙම සෝන් එකට ගිහිල්ලා මුලින්ම අපි මියුසික් එකක් ඇඩ් කරගමු. කෝස ඉමේජ්. ඉමේජ් එක කෝස ඉමේජ් එකකින් අපිට ඉමේජ් එක ඇඩ් කරගන්නට පුළුවන්. ඉතින් සෝන් ටයිටල් එක. සෝන් ටයිටල් එකකින් සඳහන් වන්නේ ඔබගේ සෝන් එකේ නේම් එක. අපි ගත්තොත් එහෙම අපි උදාහරණයක් වශයෙන් DJ සෝන් එක ගන්න. අපි DJ සෝන් DJ new songs කියලා ඇඩ් කර ගන්නවා. කරගෙන ක්ලෝස ඉමේජ් එකකින් ඉමේජ් එක ඇඩ් කරගන්න ඕන. මෙන්න මෙහෙම අපි ඉමේජ් එකක් ඇඩ් කරගත්තා.
සියල්ලම ඇඩ් කරගෙන මෙන්න මේ උඩ තියෙන සේව් බටන් එක දුන්න ගමන් එම මියුසික් එක සේව් වෙනවා. ඩිප් සෙක්ෂන් එක සේව් වෙනවා. ඩිප් සෙක්ෂන් මාර්ක් කරන්න දෙදුණු එම සෝන් එක ඇඩ් වෙලා තියෙනවා. ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගොඩාක් වැදගත්. මේ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතන්නේ. මේ ඇප්ලිකේෂන් එක භාවිත කරලා ඔබට ඔබගේ මියුසික් වල ඩිස්ක්‍රිප්ෂන් මාර්ක් කරලා ඔබගේ මියුසික් එක කැටියට ඇඩ් කර ගන්නට පුළුවන්. කොපිරයිට් අයින් නැති වෙන ඔබගේ මියුසික් එක ලෙස ඇඩ් කර ගන්නට පුළුවන්. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමගාමීව ඔබට සුබ දවසක්.